Samanta chakvalisu atra gacchantu devata saddhammam muni rajasse sunantu sagmukdam ammasavana kalu ayam badanta Dhammasavana kalu ayam badanta Dhammasavana kalu ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Sardhavanta vasanavanta pinnutuni pinnutini ada me dharma desanava patvanne obata dhyana velimata aradhana karannai api ei elisa aradhana karanne obata හේතුව මේකයි ධ්‍යාන වැඩුවේ නැත්නම් කිසි කෙනෙකුට මාර්ගඵලයකටපත් වෙන්න බෑ නිවන කරා යන්න බෑ මාර්ගඵලයකටපත් වෙන්න බැරි නම් නිවන කරා යන්න බැරි නම් මොකද්ද තේරවාදී බුද්ධ ශාසනය කියන එකේ තේරුම ඒ නිසා භාගතුන් වහන්සේ අනුදැන වදා විදිහට සියලු භික්ෂුව ධ්‍යාන වඩන භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ දුන්න ප්‍රධාන උපදේශය තමයි මහණෙනි ධ්‍යාන වඩවු කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට ඒකායන මාර්ගයයි වෙනත් මාර්ග නෙයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගී සම්මා දෘෂ්ටිය කියන්නේ කුමක්ද? ඒ පිළිබඳ විවිධාකාරයෙන් විස්තර කරන්න ක්‍රම තියෙනවා. නමුත් ඉතා පැහැදිලි බල විග්‍රහය තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධ කර ගැනීම සම්මා දෘෂ්ටියයි කියන එක. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවට යන මාවත. ඒක මාර්ග සත්‍ය. මෙහි ආරම්භයේ සම්මා දෘෂ්ටියයි. ඒ සම්මා දෘෂ්ටියේදී ආර්ය සත්‍යයන් හතරම පිළිගන්න සත්‍ය ඥානයක් වශයෙන් අවබෝධ කරගෙන එහිදී කිසියම් එක සත්‍යයක් පිළිගත්තේ නැත්නම් සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගෙම පිළිගත්ත වෙන්නේ නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගී සම්මා වායාම කියන්නේ කුමක්ද නිකම්ම වීරිය වැඩි වීම කියලා බෑ කොහොමද වීරිය වඩන්නේ ධ්‍යාන වඩමින් කුසල් උපදවන්නේ තියෙන කුසල් අකුසල් නැති කරන්න සම්මා ආජීවය වෙනකොට සීලස්කන්ධය අවසන් සම්මා ආජීවයෙන් පස්සේ සම්මා වායාම මිදෙන්නු. ඒදි පළඟ බැඳගෙන ශ්‍රාවකයා නීවරණ ධර්මයන් తాවකාලිකව යටපත් කරලා චිත්ත ඒකාග්‍රතාවය ලබා ගන්න. ඒදි අර්පණා හෝ උපචාර සමාධි ලබා ගන්න. එහෙම ලබාගත්තු ශ්‍රාවකයා තමයි ඊළඟට සම්මා සති අවස්ථාවට යන්නේ. සම්මා සති අවස්ථාවේදී ආරම්භක භාවනා ආනාපාන සති භාවනාව අද බොහෝ දෙනෙක් එක පාර්ට මානාපාන සති භාවනා වඩන්න යන. එයින්දයි සියලු දෙනාම අසාර්ථක කරගන්න. වඩන්න බැරි භාවනාවක් වශයෙන් කියන එක භාග්‍යතුන් වහන්සේට ධර්මයටත් කරන නිග්‍රහයක්. තමන්ගේ වැරදිරපු අඩුගන් තියන ධර්මයට නිග්‍රහ කරන්න හොඳ නෑ. අපි ආනාපාන භාවනාව වඩන්න උගන්නන විදියට සියලු දෙනාම පැය භාගයක් ඇතුළතදී පැහැදිලිව පළවෙනි දැහැඩපත් වෙනවා. ඒ පිළිබඳව වෙනත් දේශනාවල විස්තර වෙනවා. ඊළඟට සති අවස්ථාවෙන් පස්සේ සම්මා සමාධියයි. සම්මා සමාධිය කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැනටපත් වීම කියලා පැහැදිලිවම සූත්‍ර දේශනාවේ තියෙනවා. ඒක ගැන සැකයක් තියෙනම නම් දන්නේ නැත්නම් මේ ධර්ම මාර්ගය යන්න කවුරුවත් සූදානම් වෙන්න එපා. ගලේ කිටුව අය පැහැදිලිවම තියෙනවා. එහෙමනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේ කොතෙන්දපත් හතරවෙනි දැහැනට එතන ඉඳලා තමයි සුද්ධ විදර්ශනා පවත්වාගෙන විමුක්ති ඥාන දර්ශන ලබාගෙන මගපල නිවන කරා යන්නේ. අවශ්‍ය නම් කෙනෙකුට නිවන් මග ටිකක් ප්‍රමාද කරලා ඉර්ධිපාද වඩන්න පුළුවන්. ඉර්ධිපාද නොවඩත්
නිවන කරා යන්න පුළුවන්. කැමැත්තක් කරන්න පුළුවන්. ඊළඟට ධර්මයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ සඳහන් වෙනවා පංච බල පංච ඉන්ද්‍රිය. ඒදී සර්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියන තැන සමාධිය යන්න කොහොමද විග්‍රහ කරලා. සූත්‍ර දේශනාවිත පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා සමාධිය කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දහන් වලපත් වීම කියලා. මේ ධ්‍යාන වැඩිම අවශ්‍ය නැහැ කියනවනම් ඒ අය ධර්මයක් අවශ්‍ය නැහැ කියලා අයින් කරන පිරිස. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන බුද්ධානුස්ති භාවනාවේදී නිතර. ඒක තමයි පළවෙනි භාවනාව. එහිදී භාගතුන් වහන්සේගේ චරණ ධර්ම ගැන අපි ඉගෙන ගන්නවා. ඒවා නිතර මෙනෙහි කරනවා. ඒ භාගතුන් වහන්සේ තුල තිබුණා වූ චරණ ධර්මයන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන් හැම දෙයක්ම ලබා ගන්න අපි උත්සාහ කරමු. එහිදී භාගතුන් වහන්සේගේ චරණ ධර්මයන්ගේ අවසාන හතර මොකක්ද? ඒ තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැඳපත් වීම. එතකොට යම් කෙනෙක් ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියනවනම් එයා භාගතුන් වහන්සේගේ චරණ ධර්මයන් තත් අපහාස කරනවා. අගේ කරන්නේ භාගතුන් වහන්සේ සරණ ගිය කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමනම් භාගතුන් වහන්සේ සරණ ගිය හැම දිනාම ධ්‍යාන වැඩීම අත්‍යවශ්‍ය අධ්‍යාත්මික කටයුත්තක් බව පිළිගන්න ඕනේ. මේ විදිහෙන් බලපුවාම මේ ධ්‍යාන වැඩීමකින් තුරව මගඵල නිවන කරා යන්න කිසි කෙනෙකුටත් බෑ. ඒ මාර්ගඵල නිවන නැත්නම් තේරවාදී බුද්ධ ශාසනයකුත් නෑ එතන. මේ නිසා අපේ රටේ පවත්නා තේරවාදී බුදු සසුන ආරක්ෂා කිරීමට කැප වෙලා ඉන්න සියලු භික්ෂුන් වහන්සේලා ධ්‍යාන වැඩීම අවශ්‍යයි කියලා පිළිගන්න ඕනේ. පිළිගත්තේ නැත්නම් ඒගොල්ලන්ගේ භික්ෂු භාවයත් නෑ. මහණකම වැරදිට අල්ලගත්තු අය වෙනවා. භාගතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙන මහණකම වැරදිට අල්ලගත්තොත් නිරේටයි යන්නේ කියලා. ඒ වගේම රටවැසියා දෙන පින්ඩාහාරයට ණය වෙනවා ඒගොල්ලෝ. ඒකෙන් දරුණු විපාක ඇති වෙනවා පරලොවේ. මේ නිසා මේ ධ්‍යාන වැඩීම සියලු දෙනාම පිළිගන්න ඕනේ ධර්ම කාරණා. නමුත් අපේ රටේ ශාසනය තුල ධ්‍යාන වඩන්න ඕනේ කියන පිරිසකුත් ඉන්නවා. එහෙම නම් ඒගොල්ලෝ ධර්මයේ පිළිගන්න පිරිසක් නෙවෙයි. මාර්ගඵල නිවන සඳහා යන්න ඕනේ කියන පිරිසක් නෙවෙයි. පැවිදි වෙන්නේ මේ නිවන කරා යන්න මට සිවුරු දෙන්න කියලා ඉල්ලගෙන. උපාධ්‍යාන මහන්සි. එහෙම නම් ඒ පොරොන්දු කඩ කරන පිරිසක් කියනවා. ධ්‍යාන වැඩි වෙන්නේ නැහැ. කිසියම් හේතුවක් කියන තමන්ට බැරි නම් ඔහු ඒ අවශ්‍යතාවය පිළිගන්න ඕනේ. පුළුවන් තරම් වීරිය කරන්න ඕනේ. නමුත් මේදී ලොකු ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා තමයි. අද පොත්පත්වල වීඩියෝවල ධ්‍යාන වැඩීම ගැන සඳහන් වෙනවා. එක් එක්කෙනා එක එක ආකාරයට කියලා තියෙනවා. ඒක නරක නැහැ. නමුත් ධ්‍යානයක් වඩන්න නම් ධ්‍යාන වඩපු කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඉන්නම ඕනේ. ධ්‍යාන වඩන්න නම් මොකද්ද අවශ්‍ය? ධ්‍යාන වඩපු කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඉන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ පළවෙනි දෙවෙනි තුන් ආය තුන්වෙනි ධ්‍යාන වලට වඩපු කෙනෙක් වෙන්න බෑ. එයා හතරවෙනි දැහැටපත් වෙලා ඉරිදිපාද වඩපු කෙනෙක්ම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුට ශ්‍රාවකී ධ්‍යානයටපත් කරන්න ශක්තියක් නැතුව මුල්ම භික්ෂුන් වහන්සේලා පස්වග මහණුන් ඒ නිවනටපත් උනේ භාග්‍යතුන් වහන්සේ තුල තිබුණා වූ විශ්මිත ශක්තියත් එක්කලයි. ඔය බණ වෙන කෙනෙක් කිව්වා නම් ඒ විදිහට අධිගමයන්ටපත් වෙන්න බැරුව යන. ඒ වගේම භාවනා උගන්න කෙනා තුල තියෙන විස්මිත ශක්තිය ශ්‍රාවකයාට උදව්වක් වෙන්න ඕනේ. අතදීමක් වෙන්න ඕනේ. පුංචි කාලේ අම්මා අතින් අල්ලගෙන දරුවා නැගිටවනවා වගේ ධ්‍යානලාභී කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකට පුළුවන් වෙන්න ඕනේ. ශ්‍රාවකයා තියෙන අඩුපාඩුකම් සියල්ල මගහරවලා එයා ධ්‍යාන තලයට ඔසවා තියන්න. ඒක කරන්න බෑ පොත්පත් බලලා බණ දේශනා කරන අයට. ඒ සඳහා කල්යාණ මිත්‍රයන් වහන්සේ නම තෝරගන්න ඕනේ ධ්‍යානලාභී. අෂ්ඨ සමාපatti ලාභීක් නම් වඩාත් හොඳයි. ඒ වගේම ධ්‍යාන ඉතරක් වැඩුවට බෑ. ඔහු මාර්ගඵල ලබාගත්තු කෙනෙකුත් වෙන්න ඕනේ. අන්න එවැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකට පමණයි කෙනෙක් පහසුවෙන් ධ්‍යානයටපත් කරන්න පුළුවන්. අද අපේ රටේ
මතයක් තියෙනවා මේ ධ්‍යානයේ වැඩීම හරීම අපහසුයි කියලා. මේක වැරදි අදහසක්. සුදුසු කල්යාණ මිත්‍රයෙකුට සුදුසු ශ්‍රාවකෙක් හම්බ වුණා. ඉතාම කෙටි කාලයකදී මේ ධ්‍යානයටපත් කරවන්න පුළුවන්. එහෙම කියන්නේ අත්දැකීම් ඇතුව. එහෙම නැතුව පොතක් බලලා ඒ පොතේ කියපු විදිහට කියන දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට තියෙන්න ඕනේ තමන්ගේ ශ්‍රාවකයා ලෝකෙ කොතන හිටියත් ඔහු සමග මනසින් සම්බන්ධ වෙලා ඔහුට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. අන්නේවෙනි කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණොත් ධ්‍යාන වැඩිම ඉතාම පහසු කාර්යයක්. ඒ වගේ මේ ආස්වාද ජනකයි ප්‍රීතියෙන් සුඛයෙන් පිරිලා ඉතිරිලා යන දහම් අභ්‍යාසය. ඒ ප්‍රීතිය සුඛය වාගේ නෙමෙයි එයින් ජනිත වන ප්‍රඥා. අන්න එබඳු ප්‍රඥාවක් තියෙන කෙනාට තමා විදර්ශනා භාවනා කරලා ඉක්මනින් මාර්ගඵලයන්ටපත් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔය පහුගිය අතීතේ කරා වාගේ කාලයක් භාවනා කරන උගන්වන ගුරුවරයයි ගෝලියෝ දෙන්නම පිළ අවසානයේ අමනුෂ්‍ය ග්‍රහණයටපත් වෙනවා. දෙගොල්ලොම එකතු වෙලා සාන්ති කර්ම පවත්වන්න පටන් ගන්නවා. බෝධි පූජා විවිධ සාන්ති කර්ම. එහෙම තමයි පහුගිය කාලේ භාවනා මධ්‍යස්ථානවල සිද්ධ වුණේ. මෙන්න මෙහෙම වෙන්න හේතුව තමයි එදා හිටපු කමඨහන් දෙන භික්ෂුන් වහන්සේලා ශක්තියක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ධ්‍යාන වඩලා හිටියේ නැහැ. ඒගොල්ලෝ කිව්වා ඔය ධ්‍යාන වැඩුනේ නැතුවට පුළුවන් කියලා. තමන් බේරින්න. පාපී ප්‍රකාශයන් කරා. ඔය ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියනවනම් එයා බෞද්ධයෙක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටි. එවැනි මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳලා සිවුරු ඇඳගෙන සිව්පසින් පිදුම් ලබා ගත්තා නම් ඔහු යන්නේ නිරේට. ඒ නිසා ඔබට ධ්‍යාන වඩන්න අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය දන්නෝ. එහෙමනම් ඔබ ඊළඟට කළ යුත්තේ පොත්පත් බලලා ධ්‍යාන වඩන්න බෑ කවදාවත්. එවෙන් කිසියම් විත්තරයක් අරගෙන ඔබේ දැනුමට එකතු කරගන්න පුළුවන්. නමුත් සුදුසු කල්යාණ මිත්‍රයේ අනිවාර්යයෙන්ම ඔබ හොයාගන්න ඕනේ. දැන් ලංකාවට ඒ අඩුපාඩුව සම්පූර්ණ වෙලා තියෙනවා. ධ්‍යාන වඩන්න කැමති අය ඉන්නවනේ. ඒ අයට දැන් ධ්‍යාන වඩන්න පුළුවන්. සුදුසු කල්යාණ මිත්‍රෙක් බලාගෙන ඉන්නවා. ඔබ එනකම් විශාල පිරිසකට දැන් පොණු කරලා ධ්‍යාන සමාපatti ලබාගෙන තියෙනවා. ඒගොල්ල ඉදිරි කාලෙදී මගපල නිවන කරා යනවා. ඒකාන්තයෙන්. ඔබත් මේ මාර්ගය යන්න එන්න කියලා ආරාධනාවක් කරන්නයි මේ දේශනාව පවත්වන්නේ. ඊළඟට සූත්‍ර දේශනාවල ඊළඟට පැරණි පොත්වල යම් විස්තරයක් තියෙනවා තමයි ධ්‍යාන වැඩිම ධ්‍යාන පිළිබඳ. නමුත් ඒව බලලා ඔබට ධ්‍යාන වලන්න අපහසු වන්නේ ඇයි? සූත්‍ර දේශනාවේ පොදු කාරණා තියෙනවා. ශ්‍රාවකයෝ 10 දිනක් ගත්තොත් 10 දිනයි කායික මානසික ස්වභාවයන් 10යි. අර ප්‍රධාන ධර්ම නියාමයේ තුල ඔහුට උපදෙස් දෙන්න ඕන 10 ආකාරය. ඒතුළු ඒක කරන්න උපදෙස් දෙන්න බෑ පොතකින්. දේශනාව ඒක කරන්න පුළුවන් වෙන්නේ එක එක ශ්‍රාවකයා දැන හඳුනගෙන ඔහුගේ කායික මානසික තත්ත්වයන් හඳුනාගෙන ඔහුට අවශ්‍ය උපදෙස් දීමෙන් පමණයි. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ හැම විටම දේශනා කළේ සියලුම මාර්ගඵලයන්ට යන්න කල්යාණ මිත්‍ර සේවනයක් අවශ්‍යයි කියලා. නමුත් අද මේක වරදවා හිතාන ඉන්න. කල්යාණ මිත්‍රයා කියන්නේ බණ ටිකක් දැනගෙන භාවනා ටිකක් ඉගෙනගෙන ඉන්න කෙනා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ හෙලා දැකලා තියෙනවා. බොහෝ ධර්මයේ ඉගෙනගෙන තමන් ප්‍රතිපදාව යන්නේ නැතුව අනුන්ට බණ කියන කෙනා අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වශයෙන් හඳුන්ලා තියෙනවා. ඒ නිසා පින්වත් ශ්‍රාවකයනි ශ්‍රාවිකාවනි මේ ගොපල්ලන්ට කියලා ගොපල්ලු ළඟට ගිහිල්ලා උපදෙස් අරගෙන කවදාකවත් ධ්‍යාන වඩන්න මාර්ගඵල ලබා ගන්න බෑ. ඒ සඳහා ඔබ යා යුත්තේ ධ්‍යාන විමුක්ති මාර්ගඵලාදී ලබාගත්තු ආර්ය මහා සංඝ රත්නයේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් පෙතයි. එතකොට මෙහිදී සංඝ රත්නයේ කියපුවාමත් වර්තමාන ගැටලුවක් ඇති වෙනවා. සංඝ රත්නයේ කියන්නේ සමූහය කියනවා. ඒක ආරමුණකට යන. නමුත් අපි පැහැදිලිව දන්න දෙයක් තමයි අද නිවන් දකින්න සිවුර ඉල්ලගෙන පහවදා වරු තුනක්වත් මතක නැහැ
තමන් පැවිදුනේ මොකටද කියලා. වෙන මාර්ගි විශ්වවිද්‍යාලේ මාර්ගි රැකියා මාර්ගි නායකකම් ලබා ගැනීම මාර්ගි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගැනීම මාර්ගවල තමයි වැඩි දෙනා ඉදිලා තියෙන්නේ. එතකොට ඒ අය නිවන කරා යන සමූහයක්ද නැහැ. ඒ අයට සංඝ රත්නය කියලා කියනවනම් සංඝ කියලා කියනවා. කුඩු කාර්යෝ ටිකක් එකතු වුණාම සංඝ බින්දු. ගණිකාව ටිකක් එකතු වුණාම සංඝ බින්දු. දේශපාලකඥයෝ පිරිසක් එකතු වුණාම සංඝ බින්දු. එහෙම සංඝ වෙන්නේ. සංඝ වෙන්නේ නිවන අරමුණු කරගෙන. ඒ සඳහා වීරියෙන් කැපවීමෙන් යන සමූහයටයි සංඝ කියන්නේ. නමුත් ඒ නිර්වචනේ සමහර වෙලාවට අපහැදිලි වෙන්න පුළුවන්. ඊට වැඩි අපි බලමු පැහැදිලිව කියලා තියෙනවා. ඔබ කවුරුත් සංඝ රත්නය වඳින ගාථාව දන්න සියලුම බෞද්ධයෝ. ඒ ගාථාවේ කියවෙනවා චත්තාරී පුරිස විගාණී අට පුරිස පුද්ගලු ඒස භගවතු ශාවක සංඝෝ. එහෙමනම් මේ ආර්ය මහා සංඝ රත්නය කියන්නේ කවුද? මා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගස්ත පලස්ත ඒ පුරුෂ යුගල හතරේ ඉන්න අෂ්ට පුද්ගලයින්ටයි. එබැවින් ඔබ ධ්‍යාන වැඩීමට හෝ වෙන භාවනා ඉගෙනීමට දහම් පුහුණුව ලැබීමට නම් ඔබ ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ අන්නේ විදිය සංඝ රත්නය. අද හැමතැනම ඉන්නවා බණ කියන අය, භාවනා උගන්වන අය. නමුත් ඒගොල්ලෝ මේවා කරලා නැහැ. පොත්පත් වලින් දැනගෙන අහලා තමනුත් තමනුhari අතින් දාලා යමක් කියන පිරිසක් තමයි ඉන්නේ. එවැනි අය එක්කලා ධ්‍යාන වැඩීම නෙමේ අනිකුත් ධර්ම මාර්ගයේ යෑමත් සාර්ථක කරන්න බෑ. ධ්‍යාන වැඩීම කොහොමවත් බෑ. එහෙමනම් ධ්‍යාන වැඩන්නේ බලාපොරොත්තු වෙන ඔබ ප්‍රථමයේ සුදුසු කල්යාණ මිත්‍රයන් වහන්සේ නමත් තෝරගන්න. එහිදී ඔබ තුල තිබිය යුතු සුසුම් ගුණකුත් තියෙනවා. ඒකත් ඔබ තෝරගන්න. පළවෙනි එක ඔබේ වයස. සාමාන්‍යයෙන් ධ්‍යාන වඩන්න අපහසුයි අවුරුදු 65 ඉදර පැනලයි පස්සේ. නමුත් 70 පැනලා ධ්‍යාන වඩන්න පුළුවන් මිච්චයි අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒ කලාතුරකින් සාමාන්‍ය තත්ත්වයේ තමයි අවුරුදු 60ටවත් මෙයයි ඔබ මේ කටයුත්ත කරගන්න. හොඳම වයස තමයි තරුණ වයස. නමුත් අද තරුණ වයසේ අය හොයන්නේ නැහැ. බොහොම අඩුයි. ඊන ටික දෙනා පැවිදි වෙලා විවිධ විදිහේ දෘෂ්ටි උපාදානවලට පත් වෙලා විවිධ තැන්වල කල්මරමින් ඉන්නවා. අවාසනාවන්ත විදිහට. ඒ නිසා අද මේ භාවනා කරන්න ධ්‍යාන වඩන්න ඉන්නේ වැඩි හරියක් මැදි වී අය. එවැනි පිරිසටත් තව සුදුසුකමක් තියෙනවා. මොකද්ද? වඩාත් ස්ථූල ශරීරයක් තිබුණත් එයාට පුළුවන් වෙන අවස්ථා තියෙනවා. මොකද එයාගේ පරම්පරාවෙම මහත කට්ටියක් ඉන්නවා. ඒක අසනීපයක් නෙවෙයි. ඒ ඇයට ගැටලුවක් නෑ. නමුත් අස්වාභාවික විදියට උදරයෙන් නිරාගීල මස් පිඩු කඩා වැටිලා හරියට ඇවිදින්න බැරුව ඉඳගන්න බැරුව ඉන්න අයට ධ්‍යාන වඩන්න බෑ. එවැනි තත්ත්වයට පත් වෙලා තියෙන තමන්ගේ වැරදි පැවැත්ම හින්ද කියලා පළමුවෙන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ එම සිරුර සුනම්ය කරගන්න පළක් බැඳලා වාඩි වෙන්න තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් සුදුසු උපදෙස් ගන්න ඕනේ පළමුවෙන්. ඊළඟට ඔව් පැහැදිලියම සම්මා දෘෂ්ටියට පත් වූ කෙනෙක් වෙන්න ඔබ එසේ පත් වෙලා නැත්නම් තම කල්යාණ මිත්‍රයන් වහන්සේ උපදෙස් පරිදි උන්වහන්සේ දේශනා කරන පරිදි පිළිපැදලා සම්මා දෘෂ්ටියට පත් වෙන්න. මේ ධ්‍යාන ශක්තිය කොඳුරැහෙන මුල ඉඳලා උඩට තමයි ගමන් කරන්නේ. උඩ ඉඳලා පහළට එනවා නෙමෙයි. අන්න ඒ නිසා තමයි කය ඍජුව තියාගන්න ඕනේ ගීවේ ඊළඟට පළඟ බැඳ ගන්න ඕනේ. ඒ පිළිබඳව සවිස්තර දේශන අපි කීපයක්ම පවත්වලා තියෙනවා. අපි පොත්පත්වල දක්වලා තියෙනවා. නිසි විදියට පළඟ බැඳ කය ඍජුව තියාගෙන කෙලි ගෙල ඍජුව තියාගෙන වාඩි වෙන්න බැරි කිසිම කෙනෙකුට ධානයක්ටපත් වෙන්න බැහැ. නමුත් සමහර පිරිස ඉන්නවා
අපි අත්දැකීම් තියෙනවා. ඔය අවුරුදු 60 පැනපු මහත්තුරු නොන මහත්තුරු අඟල් කීපයක් උස කුඩා බංකුවක ඉඳගෙන. හැබැයි ඒ ඉඳ ගන්න ආකාරයත් අපි උගන්වනවා. තමන්ට හිතෙන විදිහට ඉඳ වාඩි වෙලා බෑ. එයාට පොඩි පුහුණුවකුත් දෙනවා. එහෙමත් ධ්‍යාන වඩන්න පුළුවන් වෙච්ච අය ඉන්නවා. නමුත් වඩාත්ම සුදුසු ක්‍රමය තමයි තමාට නිසි විදිහට පළඹඳ ගන්න පුළුවන් වුණොත් ඒක ධ්‍යාන වඩන්න ඉතාම පහසු අවස්ථාවක්. ඒ විදිහේ සුදුසු කල්යාණ මිත්‍රයන් වහන්සේ ශ්‍රාවකයාට ධර්මයේ පමණක් දේශනා කරලා නතර වෙන්නේ සම්මා දෘෂ්ටියට පත් වෙන්න ඕන ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම නිසි විදියට සරණාගමණයට පත් වෙන්නත් අවශ්‍ය ධර්මයේ දේශනා කරනවා. සරණාගමණය තමයි මේ මාර්ගය ආරම්භය. අද භාවනාවට උනන්දු දක්වන අවුරුදු ගණන් භාවනා මධ්‍යස්ථාන කරා ගිය අය බොහොමයක් ඉන්නවා. ඒ අය හම් වුණා මේ අයගෙන් භාගතුන් වහන්සේ තුල තිබුණා වූ නවරාදි ගුණ වලින් එකක් දෙකක් ඇහුවොත් 99%ම අසමර්ථයි කියන්නේ. ඒ කියන්නේ ඔවුන් බුදුන් සරණ ගිහිල්ලා නැහැ. ලෝක බුදු ගුණය කියන්නේ කොහොමද කියලා ඇහුවොත් අනම්මනම් කියනවා. එහෙම බෑ. භාගතුන් වහන්සේගේ නවරාදි බුදු ගුණ එකක් නැරම හොඳින් දැනගෙන මානසිකාර කරලා ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යන. ඒක තමයි දෙම් ධර්ම මාර්ගේ පළවෙනි. ඊළඟට සවාක්කාතු භගවතු කියන ගාථා විතරක් කියලා බෑ. ඒ ಗುಣ තියෙන ධර්මය තමයි සවාක්කාතු සාන්දෘෂ්ටික වූ ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මී. ඒ ආර්යයන් සත්‍යයන් හතර පැහැදිලිව නිර්වුල්ව තම සත්‍ය ඥානයක් වශයෙන් ලබා ගන්න ඕනේ. ඒක තමයි අධික. ඊළඟට සංගරත්නේ කියන්නේ සිවුරක් ඇඳගෙන හිස මුඩු කරගෙන ඉන්න කෙනෙක් පමණක් නෙවෙයි. ධර්මයේ සඳහන් වෙන ආකාරයට චත්තාරී පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලෝ වශයෙන් දක්වලා ඇති ඒ ආර්ය මහා සංගරත්නයයි සරණ යන්නේ. ඔබ අවබෝධයක් නැතුව ගාථා විතරක් කිව්වොත් ඔබ සංගරත්නේ සරණ ගිහිල්ලා නැහැ. ගාථා විතරක් කිව්වොත් ඔබ ධර්මී සවාක්‍යතු කියලා ඔබ ධර්මී සරණ ගිහිල්ලා නැහැ. ඉතිපිසෝ ගාතාව කියපමෙන් ඔබ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. එහෙමනම් මේ තෙරුවන් සරණ ගියේ නැති කෙනාට එතනින් එහාට යන්න අපහසුයි. එයි. මේ විවිධාකාර ගැටලු වලට ඔය විවිධ වැරදි මතවලට ගොදුරු වෙන්න හේතුව තමයි නිවැරදිව තෙරුවන් සරණ නොයා. ඒ නිසා අපි සියලුම ශ්‍රාවකීන්ද කියන්නේ ප්‍රථමයෙන් නිවැරදිව තෙරුවන් සරණ ආගමනින් පත් වෙන්න. ඊට පස්සේ ඔබේ සීලය කැඩිලා නැතුව බිඳිලා නැතුව පවත් ගන්න. දන් දීමේ ඇලුණු සිත් ඇතුව වාසය කරන්න. ප්‍රහිද්ධිය සඳහා දන් නොදෙන්න. වග බලා ගන්න. විඤ්ඤාය කියන්නේ ආර මහ සංග්‍රහත්මේ ප්‍රසාදයේ ඇති වෙන ආකාරයට ඔබේ කටයුතු කරන්න පුහුණු වෙයි. ආචාර ධර්ම ඉගෙන ගන්න. ඒ වසියල්ම සීලයට අයිති. අවසානයේ තම වඩාත් වැඩගත් වෙන්නේ ඒ සීලේ සමාධි සම්වර්ධනක වෙන්න. අද හොඟ දෙනකොට භාවනාවට වාඩි වෙන්න බෑ. කමක් නෑ. එන්න. අපි ඒ සඳහා පුහුණු කරවන්න. ඒ සඳහා මාස 3ක් පමණ කාලයක් වෙනවා. වීරිය තියෙන පුද්ගලයෙකුට. වීරිය අඩු පුද්ගලයෙකුට ඊට වැඩි කාලයක් යනවා. ධ්‍යාන වැඩිීමේදී ඉතාමත් වැදගත් වෙන්නේ නිසි විදියට භාවනා ඉරියව්වේ කය ඍජු තියන වාඩි වීමයි. අපහසුතාවයකින් තොරව අඩුම තරමේ මිනිත්තු 45ක්වත් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අන්නේ සුසුකම ලබන්න ඔබට අපි පුහුණුව දෙනවා ඉස්සෙල්ලා. ඒදී අපි නමස්කාර ක්‍රම සහ සජ්ජායන උගන්වනවා. ඒව පමණක් කරලා ඉන්න කියන්නේ ඒ කාලෙදී ඔබට සතරකමටම වඩන්න උගන්වනවා. එහෙම යන ශ්‍රාවකයාට මාස 3ක් විතර යනකොට හොඳට වාඩි වෙන්නත් පුළුවන් වෙනවා. සතරකමටම වැඩිමෙන් බුද්ධාංශීය වැඩිමෙන් සර්ධාව වැඩි වෙනවා. පිළිකුල් භාවනාව වැඩිමෙන් කාමරාගය ටිකක් තුනී වෙලා යනවා. මෛත්‍රී භාවනාව වැඩිමෙන් දේශය තුනී වෙලා යනවා. මරණ සතිය වැඩිමෙන් අනිත්‍ය ස්වභාවය ප්‍රකට කරගන්නවා තම කය පිළිබඳව. මෙන්න මේ
භාවනය වඩමින් ශ්‍රාවකයා නමස්කාරයේ සහ සජ්ජායනයේ පවත්වන මාස 3ක් පමණ කාලය. මේ නමස්කාරය කියන්නේ මහා බලගත් අධ්‍යාත්මික අභ්‍යාසයක්. භාගතුන් වහන්සේ අවත්තා ගානාවකදී මේ නමස්කාරයේ ආනිසංස දක්වලා තියෙනවා. නමුත් ඒව අපේ සමාජෙ පිළිගන්නේ නැහැ. අවිවාදන සීලිස්ස කියන ගාථාවෙන් කියන්නේ වඳින පුදන කෙනාගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි වෙනවා කියලා. නමුත් ඒ අවබෝධයක් නැහැ. Tamanta කැමති විදිහට ඔහේ නැමිල සාදු සාදු කියන. ඒ වන්දනේ කිසියම් ක්‍රමයක් තියෙනවා. අපි මේ නිසි ක්‍රම හොයලා ඉගෙනගෙන බොහෝ ශ්‍රාවකින්ට පුහුණු කරලා ප්‍රතිඵල ලබාලා තියෙනවා. යම් කෙනෙක් නිසි නමස්කාරය යෙදෙනවා නම් මාස 3ක් පමණ ඔහුගේ නිරාගයේ උදිරිය අඩු වෙනවා. කඩාවැටෙන මස් පිඩු ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඔහුගේ තීන මිද්දේ අඩු වෙනවා. තීන මිද්දේ කියන්නේ නීවරණය. ඔහුට මනස සුවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම අවසානයේදී ඔහු සුදුසු විදියට ළඟ බඳගෙන ඔහු වෙනත් ක්‍රමයකින් භාවනාවට ඉඳ ගන්න පුරුදු වෙනවා. අන්නේ තත්ත්වයට පත් වුණයින් පස්සේ ධ්‍යාන වැඩිම ඔහුට උගන්වනවා. ඒ අතරෙදිත් ආරම්භයේ ඉඳලම ඕගමේ අභ්‍යන්තර තත්ත්වයන් වර්ධනය වෙන ආකාරයෙන් පුහුණු වීම කරන. ඒ සඳහා භාවනාවන් අපි සරල භාවනාවන් කියලා දෙනවා. ඒදී අපි බොහෝ දුරට කියලා දෙන්නේ මෛත්‍රී භාවනාවයි. අපි මේ ආරම්භක අවස්ථාවේදී ශ්‍රාවකයාට මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන් වඩන්න කියන්නේ. ලස්සනට කියන ගීතරාවයකට සම්බන්ධව මෛත්‍රී භාවනාව නෙමෙයි. අපි හරියට මෛත්‍රී භාවනාව වඩන්නට උගන්වනවා. ඒදී අතිප්‍රිය මිත්‍රයා වශයෙන් ගන්න උගන්වන්නේ තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඔබ දන්නවා ප්‍රබල කාන්දමක් ළඟ කුඩා කම්බියක් ඉදිකටක් වයි දෙයක් තිබුණත් ඇදලා ගන්නවා. උත්තරාද්‍රවයේ තියෙන කාන්දම් ශක්තියට මාරිමා යන්ත්‍රයේ තියෙන කටුව හැරිලා පවතිනවා. ඒ වාගේ තමයි හැබෑ කල්යාණ මිත්‍ර ධානලාභී හැබෑ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සිහිපත් කරලා භාවනා කරනකොට සිත වේගයෙන් ඒකාග්‍ර වෙනවා. අර ගුරුවගේ තියෙන ධ්‍යාන ශක්තිය ආරෝපණය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කාරණේ කවුරුවත් දන්නේ නැතුවයි මේ බුද්ධ ශාසනයේ ධ්‍යාන වඩන්න බෑ කියලා. නමස්කාරය කරද්දී එයින් කායික සුනම්මිතාවය ඇති වෙලා මේ ධ්‍යාන ශක්තිය උඩට එන්න මඟ පෑදෙනවා. ඒ වගේම සජ්ජායනා සත්‍යයනේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නිර්වාණ මාර්ගයේ දක්වපු ඉතා වැදගත් අභ්‍යාස ක්‍රමයක්. දීක්ෂාංගී පංච විමුක්තායතනෙ කොටසේ දක්වලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිවට යන ක්‍රමවේද පහ. මෙව අද අමතක කරලා. ඒදී එක ක්‍රමයක් තමයි එයා අනුන්ට බණ කියන්නෙත් නෑ, තවදුරටත් බණ ඉගෙන ගන්නෙත් නෑ. මුලදී ඉගෙනගත්තු ටික විතරයි යා සජ්ජායනය කරනවා පළවෙනි. මෙහෙම සජ්ජායනය කරනකොට එයාට ප්‍රමෝදය ඇති වෙලා, ප්‍රීතිය ඇති වෙලා, සුඛය ඇති වෙලා සමාධියටපත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න විදිහට අපිත් ආරම්භයේ ඉඳලම ශ්‍රාවකයට සජ්ජායනය උගන්වන්න. හරියට වාඩි වෙන්න බැරි කෙනාට නිසි ප්‍රතිඵල ගන්න බෑ. නමුත් ටිකින් ටික ඔහු වාඩි වෙන්න පුළුවන් වෙනකොට ඒ ප්‍රතිඵල වැඩි වෙනවා. සත්‍යයනිදී අපි උපයෝගී කරගන්නේ නමෝ බුද්ධාය කියන සුද්ධ වචනේ. ඒක සුසන රිද්මේට අනුවයි කියන්න ඕනේ. දීක්ෂාවරෙන් කියලා බෑ. දීක්ෂාවරෙන් ඇදලා පැදලා කියමනේ අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒක එපා කියලා තියෙනවා. ගීතස්සර සූත්‍රයේ දැක්වලා තියෙනවා. දීක්ෂාවෙන් බණ කියන්නේ උන්ට සමාධියත් බිඳෙයි කියලා. දැන් අපේ රටේ භාවනා මධ්‍යස්ථානවල බොහොම එක. ඇදලා පැදලා දීක්ෂාවෙන් අලංකාර විදිහට තමයි ගාථා කියන්නේ. ඒකෙන් තමයි ශ්‍රාවකව අල්ලගන්න බලන්නේ. එහෙනම් තමන් තුල තියෙන අධ්‍යාත්මික ශක්තිය නෙමෙයි. එහෙම වෙනකොට එයාගේ සමාධිය බෙදෙනවා, ශ්‍රාවකයාගේ සමාධිය බෙදෙනවා. ඒ නිසා මේ සත්‍යයනේ නිසි විදියට සුදුසු කල්යාණ මිත්‍රයෙකුගෙන් ඉගෙන ගන්න. කෙටි සූරෙන් සත්‍යයනේ කරන විදිය. මේ විදිහේ මේ නමස්කාරයත් සජ්ජායනයත් මෛත්‍රී භාවනාවත් පමණයි ප්‍රධාන වශයෙන් කරෙන්නේ පළවෙනි මාස 3දී. ඒ අතරදී කල්යාණ මිත්‍රයන් වහන්සේ නිතර හමු වෙන්න තියෙනවා නම් වඩාත් පහසු. දුර බැහැර කෙනෙකුට නම් නිතර එන්න විදියක් නැහැ. නමුත්
අපි එවැනි අයට දුරස්ථව සම්බන්ධ වෙන ආකාරයක් පුහුණු කරලා තියෙනවා. ඒ විදිහට කල්යාණ මිත්‍රයන් වාසේ දුර ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. ළඟ සිට හෝ දුර සිට තමන්ගේ ශ්‍රාවකයාට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේට තේරෙන්න ඕනේ දැන් මොහු ධ්‍යානයටපත් වෙන්නේ ආසන්නද නැද්ද කියන කාරණා. ආසන නම් ඒකට සුදුසු දේ උගන්වන්න ඕනේ. එහෙම ආසන්න වීම නැත්නම් ඒකට හේතු වෙලා ඒකට පිළියම් යොදන්න ඕනේ. ඒක පොත් බලලා ගන්න බෑ. බණ අහලා විතරක් ගන්න බෑ. සූත්‍ර පිටක කඩපාඩම් කරලා ගන්න බෑ. ඉවවා ගන්න තියෙන එකම මාර්ගයේ කල්යාණ මිත්‍ර සේවනයේ පමණයි. ආන් ඒ විදිහට අපි පුහුණු කරලා ඔබවට දැහැටපත් වෙන්න කටයුතු සම්පාදනය කරනවා. ඔබ ධ්‍යානලාභීක් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ තවදුරටත් දිගටම සතර කමඨම් වඩන්න ඕනේ. එකපාර නතර කරන්නේ. ඊට පස්සේ ඔබ දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න ඕනේ. නාමයයි රූපයයි වෙන් කරන. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බිඳින්න සූදානම් වෙන්න. කාංකා විදර්ණ විසුද්ධියට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ මේක සැකේ නැති කර ගන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මී ඉගෙන ගන්න ඕනේ. අන්නේ සුසුකම් ලැබුවු ශ්‍රාවකයා අපි යොමු කරන්නේ සතර සතිපට්ඨානි භාවනාව වඩන්නයි. අන්නේ එතනයි තමයි අපි ආනාපාන සති භාවනාව කියලා දෙන්නේ. මිනිත්තු 25ක් 30කට වැඩිය යන්නේ සෑම ශ්‍රාවකෙකුම මා ඉදිරිදී ආනාපාන භාවනාවෙන් ධ්‍යානයටපත් වෙනවා. මොකද අපි ක්‍රමානුකූල පුහුණුවක් දීලා තියෙනවා. මිනිත්තු 15කින් ආනාපාන භාවනාව වැඩෙන හැටි මා කියලා දෙනවා. ඒ ඇයටත් කිසියම් දැනුමක් ලබා ගන්න කියනවා අපි දීපු පොත් සහ දේශනා ශ්‍රවණය කරලා. එහෙම උපදෙස් දීලා ඔහු හරියට මේ වැඩන ක්‍රමය ඉගෙන ගත්තද කියලා පරීක්ෂණයක් පවත්වනවා. ඒකෙන් පාස් නම් අපි උඩ කියන්නේ අහවල් වෙලාවට එන්න භාවනා කරන්න. වෙන කිසිම භාවනාවක් කරන්න එපා. අද තව කළ යුතු දේවල් කියලා දෙන්න. ඊට පස්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නම ළඟට ආපු හැටි ඔබ නිසි විදියට කෛරි ජීවිතයන වාඩි වෙලා භාවනාව තමන්ගේ ශ්‍රාවකයා මේ භාවනාව කරනකොට ගුරුවරයා බලාගෙන ඉන්නවා. ශ්‍රාවකයාට අපහසුතාවයක් ඇති වුණොත් මේ ධ්‍යානට එන්න. අම්මා පුංචි දරුවා අතින් අල්ලා නැගිටිනවා වගේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ශ්‍රාවකයාට පිහිට වෙලා එයාගේ ධ්‍යානයටපත් කරවන්න. ඒක අපි ඉතා හොඳින් කරනවා. එතකොට එයා ආනාපාන භාවනාවෙන් දෙහෙන් ගත වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කායගත කායානුපස්සනාවේ දෙන භාවනා 13ම 14යි තියෙන්නේ. එක ආනාපාන සති භාවනාව ඉතුරු 13ම වඩන්න උපදෙස් දෙන්නේ. ඒදී ශ්‍රාවකයන්ට ඉතා පහසුවේ භාවනාවට මොකද යා ධ්‍යානලාභී කියන්නේ. විශාල අධ්‍යාත්මික පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ වෙනවත් එක්කලා මොකද වෙන්නේ? අර තමන් ලබාගත්තු පළවෙනි දැහැන දෙවෙනි තුන්වෙනි දැහැන වලට ඉහළට යන. එහෙම නැතුව මේ පළවෙනි දැහැන ඉඳලා දෙවෙනි දැහැනට යන්න කියලා අදිෂ්ඨාන කිරීම ඒව මොන කතාවද? එහෙම දෙයක් නෑ. පළවෙනි දැනටපත් වෙලා වූ සතර සතිපට්ඨාන භාවනාව වඩනකොට ආනාපාන සති භාවනාවත් එක්කලා ඔහු ලැබු පළවෙනි දැහන ඉබේම දෙවෙනි දැහනට තුන්වෙනි දැහනටපත් වෙනවා. අන්න එහෙම වෙනකොට ඔහුගේ ආර්යකාන්ත සීලයත් මේ සමාධියින්ද නැවත වැඩි වෙනවා. ඒ හින්දා ඔහුගේ දැහැන්ගත වීම ඉක්මන් වෙනවා. ඒ කායගත සති භාවනාව අගද හැම වෙලාවෙම සූත්‍ර දේශනාවේ තියෙනවා විපස්සනා භාවනාව වැඩි වෙන කොටස. ඒකත් වඩන්න ඕනේ. උද්‍යවඥානෙ ලබා ගන්න මුල ඉඳලා අනිත්‍ය ධර්මයේ අවබෝධ කරලා දිනවා. ඒකත් වඩන්න ඕනේ. මේ ත්‍රිලක්ෂණයත් කාය කායානුපස්සනාය භාවනාය කියලා වඩන්න ඕනේ. එහෙම වල්ලා වේදනානුපස්සනාව වඩලා කොට තවත් ධ්‍යාන ශක්තිය උඩට යනවා. ධම්මානුපස්සනාය භාවනාව වඩනවා. විශේෂයෙන් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩද්දී ඔහුගේ විශාල පරිවර්තනයක් අධ්‍යාත්මික පරිවර්තනයක් පේනවා. ඥානිස්සය සූත්‍රී අංගුත්තර නිකායේ දක්වලා තියෙනවා මෙහෙම. මහණෙනි මේ සස්නේ මහාන කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයට ලැබ වාසය කරයි. ඒ දැහැනේදී රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයන්ගේ හා විඥානයන්හි දහම්
අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, සල්ල හුලක් වශයෙන්, අගනෝත් පාපයට හේතුවක් වශයෙන්, ආබාධ නොත් අනේක විද පීඩාකාරී දෙයක් වශයෙන්, පරණොත් තමාට අයත් දෙයක් නොවන දෙයක් වශයෙන්, පලෝක හෙවත් පළුදු වන දෙයක් වශයෙන්, ශූන්‍ය නොත් හිස්සුවක් වශයෙන්, අනත් නොත් තම වසඟී පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් විදසුන් නුවණින් දකින්නේ. එසේ විදසුන් නුවණින් දකින ඔව් ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංකාර සමතු සබ්බු පදිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධු නිබ්බානන්ති කියලා මාර්ගඵලවලටපත් වෙන සම්පූර්ණ ආශ්‍රවයන් සේවන වුණු හේ ධර්ම රාගින් ධර්ම නන්දියෙන් පංච ඕරම්භියේ සංයෝජනයන් සේවකොට නැවත පිරෙලා නොවන සුළු එහිම පිරිනෙන සුළු ඕප්පාතික වේ කියලා සූත්‍ර දේශනාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඥානිසේ සූත්‍රේ අංගුත්තර නිකායේ 5 489 පිට මේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ධ්‍යාන වඩපු අයට ඉක්මනින් මාර්ගඵල ලබා ගන්න පුළුවන් ආකාරය. ඒ විදිහට තමයි අපි දැන් අත්දැකීම් සහිත විශාල පිරිසකට පුහුණු කරලා බොහොම නිහඬව මේ කරගෙන යන මේ අවස්ථාවේදී අපි ඔබටත් ආරාධනා කර එන්න එන්න ධ්‍යාන වඩන්න කියලා. නමුත් එවැනි පිරිස විසින් විශේෂයෙන් සැලකන්න ඕනේ. ඔය අමනුෂ්‍ය දෝෂ වාගේ තියෙනවා නම් ඒ අය ධ්‍යාන වඩන්න කියලා ඉන්න එපා. බුරු කියලා. ඒ අයට එහෙම ප්‍රඥාවක් තියෙනවා නම් ඒ අය සරදා වීරිය තියන අය නම් ඒව අරගන්න ආකාරය පිළිබඳව අපි උපදේශයක් දෙන්න. ඒව අරුණයින් පස්සේ නැවත ඉන්න. එහෙම රෝගී බවක් නැත්නම් වාඩි වෙන්න පුළුවන් වුණත් බැරි වුණත් ඉන්න. අපි ඒව පුහුණු කරන්න. හැබැයි එක කාරණයක් මුලදිම හිතේ තියාගන්න. ඔය දැන් භාවනා මධ්‍යස්ථානට වෙනවා භාවනා කරනවා කියලා කරන අය පිරිසක් ඉන්නවා ඒ රටේ උපාසක උපාසිකාවන් මාසයකට සැරයක් කොහේ හරි තැනකට ගිහිල්ලා බුද්ධ පූජාවල් පවත්ලා ආමිස පූජාවල් කරලා පිරිත් අහලා භාවනාවක් ටිකක් කරලා කියනවා අපි භාවනා කරන්න ගියා කියලා. ඒ විදිහෙන් මේ භාවනාව ධ්‍යාන වඩන භාවනාව කරන්න කවදාකවත් බැහැ. තවත් සමහරු අවුරුද්දකට සැරයක් ඉදිරිය දවස් 4-5-7 ඉදිරිය කොහේ හරි භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ඉඳලා අපි ආවර්තන භාවනා මධ්‍යස්ථානේ භාවනා කිරුවා කියනවා. ඒ දවස් සතියේ ඉතින් මොනව හරි කරනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මොකවත් නැහැ. ඉඳලා හිටලා මොනව හරි ආයෙ භාවනාවක් කරා. ඒ භාවනාවට වැඩි කරන්නේ සාන්ති කර්ම. පිරිත් කීමවල් මල් පූජා කිරීම ඒ වයි දේවල්. ඒ විදිහේ මේ භාවනාව කරන්නත් බෑ ධ්‍යාන භාවනාව. ධ්‍යාන භාවනාව වඩනවා නම් ඔබ මුලදිම තේරුම් ගන්න ඕනේ මේක ජීවිතයේ කෙලවර වෙනකම් මම වඩන මාර්ගඵල ගන්න. ඒ සඳහා සෑම දිනම උදේ පාන්දරට පැයක් හෝ පැයකමාරක් වෙන් කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් භාවනා කරන අය තුනටවත් නැගිටින්. නිින්දේ ඇලින් නැතුව ඉන්න එපා. ආහාරෙත් ඇලින් නැති පිරිසක් වෙන්න. නිතරම ආහාර කකා ඉන්න අයට මේ ධ්‍යාන වඩන්න බෑ. වේල් තුනම මේ වේල් තුන පමණයි. ආහාර ඇලින් නැතුව ආහාර ගන්න. නිින්දේ නැති පුද්ගලයෝ වෙන්න ඕනේ. ඔබ සමහර වෙලාවට 10-12 වෙනකම් දුරකතන YouTube බල බල ඉඳලා 6ට ඉතර වෙනා තමයි පාන්දර නැගින්නේ සමහර මහත්තුරු. 6ට 7ට ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ට යන්න වාහනක් තියෙනවා. ඇඳගෙන රාජකාරියට යනවා. එහෙම අයටත් බෑ. ඔබ මේ භාවනාව කරන්න එනවනම් ඔබේ නෙක්කම් මේ තියෙන්න ඕනේ. අතහැරීමකුත් තියෙන්න ඕනේ. ඔබ බාහිර දේවල් අනවශ්‍ය දේවල් අතාරින්න. ඔය ටීවි බැලලි සින්දු ඇයිම පත්තර බැලිලි විවිධ ගෘහය තුළ ඉඳගෙන කරන ක්‍රීඩා ඒව සියල්ලම අතාරින්න. ඔබට නිරෝගී භාවයේ ඇති වෙනවා නමස්කාරයේ සහ සජ්ජායනයේ තුල. ඔබ වර්ණවත් වෙනවා ආයස වැඩි වෙනවා. ඔබට සුඛය ඇති වෙනවා. ඔබ සුඛය සඳහා නම් ඔය විවිධ දේවල් කරන්නේ සුඛය මේ මාර්ගය තුල ඔබට හිමි වෙනවා. ධ්‍යානයට පත් වුණයින් පස්සේ වචනය කියන්න බැරි සුවයක් ඔබට ලැබෙනවා. මරණින් පසුව
ඔබ මාර්ගඵල ලැබලා හිටියත් හිටියොත් නැතත් බ්‍රහ්ම ලෝකෙ උපදින. එහෙම පිරිනුවම් පාන. ආය නැවත උපතක් නෑ. ඒ නිසා තමයි අපි මුලදිම සෝතාපන්න වෙන්න උගන්ලා මේ මාර්ගයට ගන්න ඕනේ. සෝතාපන්න ධර්මයන් ඔබට කියලා දීලා සමාදන් කරවලා පුහුණු කරවලා තමයි මේ ධ්‍යානෙටපත් කරවන්නේ. ඒක අපේ වගකීම බෞද්ධ භික්ෂුවගේ. නැත්තම් අර ඉන්දියාවේ යෝගීන් ධ්‍යානෙටපත් වෙනවා වගේ වෙනවා. ඒ යෝගීන් ඉහළ බ්‍රහ්මතල වල යනවා. ඉව කවදා හරි ආවිසි වුණාම ආයෙනවා ප්‍රේත විෂයට, මනුෂ්‍ය විෂයට, නිරේත එහෙම යනවා. එහෙම යන්නේ බෞද්ධ යෝගී. ඒක වළක්වන්නේ මොකින්ද? සෝතාපන්න වීම. සෝතාපන්න වීම අමාරු නේ. හරිම පහසුයි. මේකේ අමාරුම කොම තමයි සංඝරත්නයේ සරණය. මේ සංඝරත්නයට අයත් නැති කිසිම කෙනෙක් සෝතාපන්න වීමේ ප්‍රතිපදාව පැහැදිලිව කියන්නේ නැහැ. එයි. එයාට කියන්න බෑ. එයා සෝතාපන්න නැතිව මාර්ගයට නැතුව එයාට අනිත් අයට මාර්ගය ගන්න බෑ. මේ පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. ඒ නිසා වැඩිදුර කියන්නේ. මේදී අපි කතා කරේ ඔබ මේ භාවනාවට යොමු කරන කාලය දවසකට පැය එකහමාරක් හැම දිනකම වෙන් කරන්න පුළුවන් නම් පාන්දර ඔබ අපි කියලා දෙන පුහුණු වීම හරියටම කරනවා නම් මාස 3කින් පමණ පළවෙනි දැහැටපත් වෙන්න පුළුවන්. මාස 6කින් පමණ වෙනකොට ඔබ දෘෂ්ටි විසුද්ධියටත් කාංකා විතරන විසුද්ධියටත්පත් වෙලා සතර සතිපට්ඨානේ භාවනා වඩන්න පුළුවන්. ඒක දවසින් දෙකකින් ඉවර කරන්න බෑ. ගිහි ජීවිතේ සම්පූර්ණ කාලය යොදවන්න බෑ. භික්ෂුවර නම් පුළුවන් කෙටි කාලයක්. එවැනි ශ්‍රාවකයාට වසර දෙකක් විතර යනකොට මාර්ගඵල ලබා ගන්න පුළුවන් තත්ත්වයට එනවා. මුල් මාස තුනේ පමණයි නිතරම ගුරු ඇසුර පවත්ව ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තරම් අවශ්‍ය නැහැ. වසරක් පමණ ගියයින් පස්සේ තවත් අඩු වෙනවා. වසර දෙකකින් පස්සේ තමාන්ට අවශ්‍යතාවයක් වුණොත් පමණයි ගුරුවරයා හම්බෙන්නේ අවශ්‍ය. නමුත් ඒ කාලෙත් දිගටම ගුරු ඇසුරු පවත්ව ගන්න පුළුවන් නම් ඔබට ඉක්මනින් ඔබේ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්. නමුත් ගෘහ ජීවිතේ ඉන්න අයට එවැනි විවේකයක් අඩුයි. විවේකයේ තියෙන අය ඉන්නවා නම් ඒ විදිය කරගන්නත් පුළුවන්. ඒ නිසා පින්නත පින්නතිය ඔබ ධ්‍යාන වඩන්න ඔබ කැමති නම් ඔබේ විස්තර අපිට දන්ලා එවන්න. මේ වීඩියෝ එකේ WhatsApp අංකයක් තියෙනවා. ඒ අංකයට ඔබේ නමගම වයස රැකියාව අධ්‍යාපන සුගම ආදී ඇතුව අපිට දන්ලා යන්න ඉල්ලීමක් කරන්න. අපි ඔබව සම්බන්ධ කරගන්න. එකපාරට මෙහාට ඉන්න එපා. ඉන්න කලින් කළ යුතු දේවල් රාශියක් තියෙනවා. ඒවා ඔබට කියලා දෙනවා. ඒ පිළිබඳ විස්තරයක් ඔබට එවනවා. ඒ අනුව කටයුතු කරන්න හරිය. කිසියම් විශේෂ ගැටලුවක් තියෙනවා නම් ඇවිදින් ගියාට කමක්. ඊට පස්සේ අපිට සුදුසු කාලෙ වෙනකොට අපි ඔබට මෙහාට ඉන්න දන්වනවා. එතකොට ඇවිදින් පුහුණුව ලබා ගන්න. මෙහෙම පුහුණුව ලබාගත්තු කෙනා ධ්‍යාන වැඩිවීමට බැරුව ගියත් ඔහුගේ සෝවාන් මාර්ගයේ තියෙනවා. ඔහු නියත වශයෙන්ම අටවෙනි භවයට යන්නේ. ඉහළ සුගතියක උපදිනවා. ධ්‍යාන වඩන්න හදලා කිසියම් අඩුපාඩුවක් ඉදයි නොහැකි වුණොත් අනිවාර්යයෙන්ම එවැනි ධ්‍යාන වඩන්න පුළුවන් තැනක නැවත උපදිනවා. ඒකත් මේ පින්වතුන් 100ට ගන්න. ඊළඟට මෙම ක්‍රමයේදී මහා යාග පැවැත්වීමක් නැහැ. නමුත් ඔබ රත්නමාලි මහා චෛත්‍යයන් රාජයන් වහන්සේම වසරකට වරක්ව දීලා සුළු කණ්ඩායමක් එක්කලා ගිහිල්ලා වන්දනා කරලා භාවනා කරලා ඉන්න. දළදා මාලිකාවටත් ඒ විදිහේ ඉන්දියාවටත් මේ කාලේ නම් යන්න බෑ. පුළුවන් වුණොත් ඒ වැදගත් ස්ථාන බලලා වැඳ පුදා ගන්න. ඒ අතනම තමන්ගේ ගමේ පන්සල, ඒ පන්සලේ හාමුදුරුවෝ ධ්‍යාන වැඩිවෙන්නේ නැහැ කියලා, භාවනා කරන්නේ නැහැ කියලා අතාරින්න එපා. ඒ පන්සල් තියෙන්නේ අපේ සමහර අයගේ සිරිතක් තියෙන ඒ හාමුදුරු වැරදි, අපි පන්සල් යන්නේ නැහැ කියලා. වැරදි තියනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ පන්සල ආරක්ෂා කරගන්න. ඒ හාමුදුරුවෝ ඒ
එයා මාර්ගඵලලාභීන් ධාර්ය සංග්‍රහද අයද්ද කියලා හොයන්න අවශ්‍ය නැහැ. දානි දෙන්න ඕනේ. එයි අද මේ බුද්ධ ශාසනය විනාශ කරන බලවේග ගානාව ක්‍රියාත්මක වෙනවා. මේ පන්සල් නොතිබුණොත් ඒගොල්ලෝ ජය ගන්නවා. මේ ශාසනය ආරක්ෂාවට ඉන්නේ තියෙන්නේ මේ පන්සල්. එයින්ද පන්සල ත්‍රයගණ යන ඔබට භාවනා කරන්නවත් පරිසරයක් හැදිලා තින්නේ පන්සල් සහ පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්න තාක් පමණයි. නැත්නම් ඔබ තනි වෙනවා. හුදෙකලා වෙනවා. තමන්ගේ වැඩක් තමයි තමන් භාවනා කරලා දිනු වීම. යම් භික්ෂුවකට ඒව අවශ්‍ය නැත්නම් එයාගෙත් ඒකේ විපාක ලැබී. ඔබ ඔහුට දඬුවම් කරන්න යන්න එපා. ඒ දඬුවම් ඔහුට ලැබෙනවා. ඒ විදිහට කටයුතු කරන්න. ඒ විදිහේ අකණ්ඩව භාවනා පුහුණු වෙන්න කැමති පිරිස ඉන්නවා. ඒ සියලු දෙනාට මේ අවස්ථාවේදී ආරාධනා කරනවා ඔබේ විත්‍රේ වණ්ඩේ කියලා. මෙතකින් මේ කෙටි ධර්ම දේශනාව අවසන් කරනවා. එත්තාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.